ජත් නිවාත් ගබ්්‍රාල් ඇමතිවරයා එක පැත්තකින් තමන්ගේ පුතා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෝට් සිටියය වෙනුවෙන් පෙනීතින ගමන් පහෝ කියිය දවසේ රටදින කීපයකට සංචරණ සීම පැනවවන් පස්සේ ඒකෙන් මෙච්ච අලාභය ගනං හදල කියනෝ අපි අහනව කබ්ලාාල් මහත්ත්‍යයාගේ ඔය විතියටම ග්‍රීසියේ බොඩ් ගණ දෙෙනුව හරහා බැදුංකර ආයෝජනය කරන්න ගිහිල්ලා මේ නටේ සල්ලි ඒයි තරම් මුදලක් අපට අහිමි කරාද වේරටේ දුක්විදන ජනතාවගේ සල්ලි ඒකත්වෝ ඉලක්කන් සාත්‍රයෙන්ම හදල රටේ ජනතාව දැනගන්්ඩ ඉදිරිපත් කරොත් අපි හිතරවයි තාමත්ව වටිනවා කබ්්‍රාල් මහත්තෝ කියලා. ආතත්පාතක් නැතුව දේශපාලනතාපු මෙවැනි මිනිස්සුන්ට මිනිස්සුන්ගේ වටිනාකම මිලෙන්තීරණය කරන්නට පුළුවන්කමක් තිබ්බත් අපි කියනවා. මේ රටේ මේ ආණ්ඩු ඒතිමෙන අධූරදර්ශී ක්‍රියාපිළිවෙතත් එක්ක දිනෙන්දින මියයන මේ රටේ පුරවැසියන්ගේ ජීවිතවල වටිනාකම මේ ආණ්ඩුවට මිලක් තිබ්බට ඒ පවුල්ලල දරුවන්ට ස්වාමිපුරුෂයන්ට බිරිින්දඇවරුන්ට ඒ මරණවලට මිලක් නැහැයි කියනක මතක ති්‍යාගන්ත්‍රෝණේ මේ දුෘෂ්ඨ දේශපාල සමාජය. එනිසා රට වැැහව්ුවත්වෙන අලාබේ නෙවෙයි වට වහලා බේරගන්න ජීවිතවල වටිනාකමයි ආණ්ඩුව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ටෝට. එනිසා මිනිස් ජීවිතයක වටිනාකමක් තේරෙන් නැති කබ්්‍රාල්ලවගේ ඔළොමොට්ටල දේශපාලඥන්ට මේ රටේ ව්‍යසනය දකේ. දකි නැතුව තමන්ට තමන්ගේ දරුවන්ට විතරක් අනාගතය ලෝකය ගොඩනැගනූති ප්‍රමාණවත්්‍යයි කියන. අදහසින්ම තමයි කබ්්‍රාල් වගේම මේ රජයේ නියෝජනය කරන බෞතරයක් ැතියමතුරු කටහිතු කරන්න. අපි ස්තුතිවන්ත වෙනවා විසේසඥ වෛද්‍ය ප්‍රනාාන්ධ පුල්ල මැතිනයට එතුමිය මේ වසංගත තත්ත්යක් එත්ක උදාවෙලා තියන භයානකකම තේරුම් අරගෙන ඒක පිළිබඳව රටට පැදිල් ප්‍රකකාශයන් පනී නිකුත් කරනවා රටේ තියන බෙත් අවෂ අවශ්‍යිතාවයන් වෙන තුපකරණවල අවශ්‍යතාවයන් එතුමිය මාධ්‍යයට කිව්වා. විසේසත්ඥ වෛද්‍යවරයක්. මන්ගේ සේස්ත්‍රයේ පිළිබඳවතියයට දැනුමින් එවැනි රටේතිබන සැබෑ තත්වේ ප්‍රකාශ කරන්න කොට අත්ත පස් නැති ොස්ට නැමතිවරයම කක්ද කියන්නේ. මයික් දක්හම ආතතියට පත්තනමයි. යික් දැක්කහමද ආතතිර පත්වෙන්නේ මුදල් දැක්කහමද ආතතිර පත්වෙන්නේ එත්තනෝල් දැක්කහමද ආතතිීතර පත්වෙන්නේ. L කාරයන්ගේ පනිවිඩ රංගල රටේනායකු මරන්්ඩ ඔත්තු සැපෙවුම සපවවාමද ආතදිර පත්වෙෙන්නේ කිය කාරණාව පිබඳව. ටන් න්දුුත් තෙක්ක තියෙනවා බරපතර සංවාදයක් එනිසා මෙවැනි අපකීර්තිමත් කුප්‍රකට එ වගේම කුප්‍රකට ව්‍යාපාරවලේ මුදල්හම්බ කරන. ජාවාරම්කාර ඇමතිවරු තමයි ජොස්ටන් ව අද මේ යා්ඩුවට නායකත්තය දෙන්නේ පාර්ලිමේන්තුවට නායකත්්‍යත් දෙන්නේ. එහෙනම් එවැනි පාර්ලිමේන්තුුවක් ඇතුළේ සම්මත වන අනපනත්වල තියන වටිනාග මොක ්‍රටට තියෙන, තක් පිළිබදව අපිතේ පිළිබඳව කරුණුකාරණා හිතන්නටවත් පුළුවන්කමක් කියයිද. එනිසා මේ ආණ්ඩුව තුළ ඉන්න දැන් පෞගිය කාලෙ කෑමොරගහපු දේශප්‍රේමී කණ්ඩායම එවගේම දේශීඇත්වේ අගේ කරමින් කතාකරපු කණ්ඩායම් ඊයේ නිකං හොරම් මොනවදෝකයපු බලල්ලු ටික වගේ තමයි ගිහිල්ලා මේ පනත වෙනුවෙන් අතයිස්වවි. ප්‍රකාශ කලින් අපි අහනවා ඔවුන් මේ පනත හරහා හටට ඉතිරියේදීවන ආර්ථික විනාශය සංස්කෘතික විනාශය මේ ආදී සෑම සේෂත්‍රයක් තුළින් ඇතිවන විනාසය පිළිබඳව අවබෝධයක් ඇතිවද. ඔවුන් මේ අත උත්සලා බෞතරයකින් මේ පනත සම්මත කරන්නට ේතුන්. ඒනිතා අපි කියනවා මේ පනත සම්මත කරගැනීම වෙනුවෙන් අමන්ගේ අභිමතය ප්‍රකාශ කරපු සියලුම මන්ත්‍රීවරයු ඇමතිවරු. ඉතිහාසය විසින් දේසත් දෝහි කියන ලේබලේට එකතු කරනවා ඒ කාන්තයි අනිවාර්යයි. අපිත් කියනවා මේ පනත වෙනුවෙන් පාලිමේන්තුවය අතයි සවීමෙන් පමණක් නෙවෙයි. ඔවුන්ගේ මුදලට ඩොරේට ොල් රැට්ලා ඒට පක්සක් ඩහයිව පාලිමේන්තුෙන් පිට ඉඳලා. මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඒවට හූමිචතියපු අයත් මේ දේ සද්‍රෝහි ලේබලය තුළින් ඉවත්වීමට කිසිම දවසක. හැකියාවක් නොලබෙන බව මේ අවත්තාව අපි අවධාරණයෙන් යුක්තව කියා සිටිනු. ඒගේම අද වෙනකොට කොවිD වසංගත තත්ත්වත් එක්ක ලක්ෂ ගරනාවක් නොලිනවට්ටමේ ආසාධිතු බවට පත්ත තිය. ආන්ඩුව පවසනාකාරයට දකට එදා සෙකසීයකට ආසන්න එදා සසීකට ආසන්න මරණ සංක්‍යාවක් සිද්ධ වෙලා තියවා. අපි පැහැදිලිව කියනවා මේ සියලු මරණ සඳහා වගකීතුවන්නේ මේ රජය. මොකද අපේ රට දූපතක්. මේ දූපතක්වෙ අපේ මේ පුංචි රටට මේ වසංගතය පැමිණෙන්න්නට ඕනේ එ ගුවන්තොට පොල හර පමණයි. එහම නත්තම් වරයක් හරහා පමණයි. සෞඛ්‍ය විශේසත්ඥෝ මේ අවධානම ලෝකය තුළින් ආරම්භ වෙනකොටම අපේ රටට ඇතුල්වෙන්නට තියෙන ඒ හිදි පිළිබඳව දැනුවත් කිරීම් සිද්ධ කරන්නට යේදුණ. හැබැයි එතකොට වාසුදේවලා එතකොට දිනේශකුණු වර්දල්ල පුරසාරන් දෙඩවා අවශ්‍ය සිය ලුක්්‍රයා මාර ගැනර තියෙන්නේ. මේ වසන්ගත ට ඇතුළටෙන්න ැ. පස්සෙමොක කළේ ව්‍යක්ීන් එක මේරට ගෙන්වා ගැනීීම පිබඳව සංවාධයක් ඇතිකරගත්. අර වාසුදේවසී යමකද කළේ අපි ටෝනෙලාට අපි ගෙන්නවයි කියලා පුරසාරන් දෙඩුව. අද මොකද වෙලාතින් වැක්ෂීන් එක නැතුව මිනිස්සු මහමත. අද වක්ෂීන් එකැහීම ජාවාර මක් බවට පත් කලා තිබවා. අද කොළම නගරය ඇතුළේ නගර සබහම හර ජනසෞඛ්‍ය දෙපාර්මේන්තුව දෙෙනි ැක් ීනෙ තැ තැගල ගහනවා. නිස්ු ස්ථා ීර්ග පෝලින්ංමල රැන්දිලයිඉන්නවා. හැබැයි ප්‍රාත්‍රී කාලයට එවගේම කාර්යාලවලාවෙන් බෑරව පෞද්ගලක ස්ථානවලද මේ නගර සභාව මගින් ජනතාව ලබාදන ව්‍යක්ෂීන් මුදලට ලබා දෙන වි්‍යාපාරයක් මේ මොහොත වෙනකුරොත් ග්‍රියාත්මක වෙන බව අපි පැහැදිරිව ප්‍රකාශ කරනුම්. මේක නගරාධපති තුබිය දැනුවත්ද නාගරක කොම් සාරිස්තුමි දැනුවද කිය කාරණාව අපි දන්නේෑ. හැබැයි ඒ සේත්‍රයේ නියලලෑඉන්න. සෞඛ්‍ය නිලධාරිී මේ ව්‍යක්ෂීන් එක මේ වෙනොට මුදලට ලබාදෙමින් පවතිනවා. කොළඹ නගර සභාව තුළ පලවැනි වැටේ ්‍යක්ෂීන් ලබාදීම. නාගරක මන්ත්‍රීවරු හා සංනිදාායකවරුන් හරහා ඒ ක්‍රදේශවලදි ඒ කොට්ටාසවලදි, ඒ ප්‍රදේශවලදි ලබාදුන්. ඒ අවස්ථාවන් වලදිී කිසිදු ආකාරයක මෙවැනි තෝදනාවක් කොයිම පැත්තකින් මත්තාාවෙන පක්ෂ විපක්ස සියලු. මන්ත්‍රීවරු ඉතාමත් හොඳින් සධිධානාත්මකව පළවෙනිවටේ වැ්‍යක්ෂීණ එක කොළඹ නගරවැසියන්ට ලබාදීමට කටයුතු කළ. දෙවැනිවටේ ආරම්භ කරන කොටය සම්පූර්ණන්ම දනසෞඛ්‍ය දෙ පාර්ථමේන්තුව මහදන සෞඛ්‍ය පීක්ෂකවරුන් වෛ්‍යවරුන් මේ තමන්ගේ අතර ලබාගත්. මේ ලබාගත්ත දායිඳ මේ වැඩපිළිවල සම්පූර්ණයෙන්ම සියයට සියගින්ම අසාර්ථ තත්වයට පත් ලයිම. සිය දහස් නම් මිනිස්සු. ට ෙනල් පෝලීං ගස්සල තියනවා. උදේ දං හවස්ස නකම් ോලීන් මනිස්සුන්ගේ. ඒවයින් තවත් මේ සසග තත්්‍යයන් ැඩි වෙනවා. කිසිම සංවිධානාත්මක භාවයක් නෑ. අපි හල දාරීං වාවම කියන්න වෛති්‍යවර නිලධරින් තර්ජනය කරන ඔවුන් අවශ ී දෙක කියල. වුන් අවශ ී ද රදයක් නෑ සරව සාධාරන සීලු දෙනාාටම ඒ යක්ක්ෂීන එකක ලබෙනනවන. සර් සාධාර්ණ බැවවා ානවා . ත් පෞදගලක ස්ථානල කොහොමද මුදලට වැක් ීන් විදින්නන්නේ මුදට යක්ක්ෂීන් විදිින්න කොහොමද. එනිසා අපි නාගරි කොම රිස් රියයට වතුමීගේ අවධානයට අපි යොමු කරනවා වහාම මේ වැඩ පිළිවල නිවැරදි තත්තයටගේන්න අනතුරේ වැටිච්ච මිනිස්සූ තවත් අනතුරකට පත්තීමයි මේ ක්‍රමේතුළින් සිද්ධවෙන්. එනිසා ඔබතුමියගේ අවධානය නගරාදකොත්තුමියගේ අවධානය ඒ සඳහ යො කොරන හැටි පිල්ලා සිටින.ඒගේ මේ කොවිටද ව සංගතය. ඇතිරීමට මේ ජීවිත දහස්ගානක් බිලිඳීමට ප්‍රධාන චූතිතු දෙන්න ඇතිියපජක් වන්නේ බැසිල් රාජපක්ෂ සහ උදයංග වීරතුන්ගි කර දෙන්න. ඔවුන් දෙෙන තමයි යුක්්‍රේණයෙන් සහ ඉන්දියාවෙන් සංචාරක ගන්නන්න අත්තදාබැලීමක් පශයෙන් COොවි් බෝවෙන මද කියලා. අත්තදා බලන්න මේ රටට වසංගති කොක්කම ඇතුල්ලුුණි නිකන්නෙවේ ගෙනාව. බෙරගහල නැටුන් නටල තුරළු දීලා තුුවට නැමලා වැදල තමයි යුක්්‍රෙන් කඩාෑම වසංගත ඇක්ක රතය ඇතුළට ගත්තේ. දැම් බෙරගහලා ගත්තනං නට රටලා ගත්තන බුල තුරු දීලා පිළිකර වසංගතේ රට ඇතුළට ගෙනාවන ඒ සැරසුම් කරපු අත්තදා බැලීම් කරන්නට ඒ කියලා මේගොල්ලො ගේන්න මා්‍යදවිල ප්‍රකාශ කරපු බැසිල් රාජ පක්ෂත් කප්‍රකට තුරතු කාෙ වේ උදයග වීරතුங்கත් මේ බිලිවන සෑම මනුෂ්‍ය ජීවිතයකටම මේ රටවැසයකුටම ඒ මරණයට පත්වෙන හැම මරණ දෙපළ ඇතුළු සංචාරගමාත්‍යන්සය වගකීතු බවත්මි අවස්ථාවයි ්‍රකාශ කරන්න ටෝල්. ඒ නිසා දැන් රටවහන්් ෝඕන්නේ ආර්ථික වැටමයි කිබපු මිනිස්සු බැසිල් රාජපක්සලා අද තත්වය භයනවෙනකොට මේ රටේවත් නෑ ඒම මිනිස්සු තමයි. ටහන්ව විුද්ධ වුණේ බඩගන්නන්න හල රතවාන්නේ කියලක මේ රටේ ජනතාව. ඒ තමන්ට ජීවත්වීමට තියෙන ආසාාව නිසා. හැබැයි ඒ අහිංසක ජනතාවගේ ජීවිතවලින් කොවිඩ් බෝ වෙනවද කිය අත්තා බැලීම සිද්ධ කරණන්න කිය පු මිනි ද මේ රටේවත් නැ. දයි ැටුන්න්නටවල කියෙ උදයග විරතුங்களලද කටවල් அறிන්න නැ. ඒ නිසා අපි දැහැ දිලිවම මේ වගඋත්තරකරුවන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධ කරණ මූලි යිතිවාසිකන් අඩවා අපී පසුකිය දවසේ ගොනු කරන්නට ඒදනා. අපි මේ තුළින් මේරටේ සමස්ථ ජනතාව වෙනුවෙන්ම ජුක්තිය බලාපොරොත්වෙනවා යුක්තිපේක්ෂා කරනවා පතු ආර්ථික සහ දේශපාලන වාසි වෙනුවෙන්. මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බිල්ලට දෙමින් අත්තදාබැලීම් කරන්නටගේ හිල්ලා මේ කොVID් වසංගතය අත් එෙක්ක බිලිවෙච්ච සියලුම ජීවිත වෙනුවෙන්. හം යुක්තියක් සාධාරණයක් කිතු කරීම ෙනෙන් අප ශ്්‍රේෂ്ඨධි කරණෙන් යුक्ති සාാർണ്തെ බලාപෘത്തിുවා. දිരයේදി പියവෙනුවෙන් ගතයුතුസියලു ක්‍රരയാമാර්ග ගන්නව വസ ്രകര തി്.